ඒ මේ සරුවඥන් වහන්සේගේ ශාසනය තමයි අද අපි මේ සීලයක් පුරන්නේ, සමාධියක් වඩන්නේ, විපස්සනාවක් වඩන්නේ, ආගමික පිළිවෙත් තුළ යෙදෙන්නේ. මේ හැම කටයුත්තකදීම අපි සලකා බලන්නට ඕනේ අපේ චිත්තසංතානයේ කුමක්ද වැඩෙන්නේ කියලා. අපි නමස්කාරයේ කියන කොටත් ඉන්නතුනි අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ත්‍රිසරණයේ කියන කොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ශික්ෂාපද එකක් ගන්න කියවීමේදීත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දවර්ණගා සාදු කියන කොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුතාන දැල්වීමේදී, සුවඳ කෝර දැල්වීමේදී, මලක් පාන සකස් කොට තැන්පත් කිරීමේදී, ඒ වගේම බුද්ධ පූජා පැවැත්වීමේදී, බුද්ධ වන්දනා කිරීමේදී අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. වතාවත් පිරීමේදී, ඒ වගේම සිල් පේවීමේදී, ඒ වගේම ආසන පැනවීමේදී, ඒ වගේම පීවර නැගීමේදී කුසල් සිටින් හැම වෙලාවම අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි ආනාපාන සතිය වැඩීමේදී, මේ බුද්ධානුස්සති ධම්මානුස්සති ආදී අනුස්සති වැඩීමේදී, දාම්පතක් කියවීමේදී, දාම්පදයට සවන් දීමේදී අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් අපි සලකා බලමු. දැන් මේ බණ පදයක් අපි කියනකොට බණ පදයට සවන් දෙනවා දෙගොල්ලේ. දේශකයන් වහන්සේ දෙසෙනවා, ශ්‍රාවක පිරිස අසනවා. දෙගොල්ලට වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග. හැබැයි එකවර අත හිතේ පහළ වෙන්නේ නැහැ. එකවර අත පහළ වෙන්නේ මාර්ගඵල ඥානෝගේ විතරයි. ඊට මෙහා ලැබෙන්නේ අඩු ගාණ 4යි, මධ්‍යම ගාණ 5යි, උපරිම ගාණ 6යි. අඩු ගාණ 4 කියන්නේ නුවණින් තොරව කුසල සිතක් කියනකොට මාර්ගාංග 4යි. නුවණින් යුතුව කුසල සිතක් කියනකොට මාර්ගාංග 5යි. සීලයක් සම්බන්ධ කුසලයක් නම් මාර්ගාංග 6යි. මෙන්න මේමයි මාර්ගාංග අපේ සිතේ වැඩෙන්නේ. දැන් අපි සලක බලමු අපි බණ පදයක් කියනකොට දේශකයන් වහන්සේගේ සිතේ ලැබෙන්නේ මොනවද? දේශකයන් වහන්සේ මනා සිහියෙන් මනා නුවණින් ඒ දේශනේ පැවැත්ීමේ දේශිතේ බොහෝ සෙයින් සෝමනස්ස සාගතේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් පේලියක්. ඒ කුසල් සිත් පේලියේ හිතේනවා සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ඥානය සම්මා දිට්ඨියයි. එවගේම මේ කුසල් සිත නැවත නැවත පවත්වා ගැනීමේ නංවර සිතක් කියන එකට, චෛතසිකයක් කියන එකට කියනවා කුසල විතරකයක සම්මා සංකල්පනාවයි. එවගේම මේ බණපදයක් කියන්නේ කියන්නේ දේශකයන් වහන්සේගේ නූපං අකුසල් නූපදී යන, උපං අකුසල් දුරු වී යන, නූපං කුසල් සිත් පහළ වෙන, උපං කුසල් සිත් වැඩෙනවා. ඒ සඳහා හිතේ දිනමත් කරන වීර්ය සම්මා වායාමයයි. දේශකයන් වහන්සේ කය සිහියෙන් පවත්වාගෙන ඉන්නවා, හිතේ සොම්නස සිහියෙන් යුක්තව තියෙනවා, සිතේ කුසල් සිත සිහියෙන් යුක්තව තියෙනවා, ඉතිරි ඡායසික ධර්ම සිහියෙන් යුක්තව තියෙනවා. එතකොට සම්මා සතියයි. දවල් සිතක් ගන්න ඒකාග්‍රතා ඡායසිකේ පහළ වෙනවා. ඒකාග්‍රතාව සම්මා සමාධියයි. ආනපිනතුන්වත් එහෙමයි. ආනපිනතුන්ගේ සිතේ එළඹ සිට සිහියෙන් නුවණින් අහනවා නම් ඉතින්දී පහළ වෙනවා මාර්ගාංග පහ. මේ ආන්නේ බුදුබණ පදිය, මේක බුද්ධ වචනය, මේක ඒකාන්තයේ සත්‍යය කියලා පිළිගැනීම වශයෙන් පහළ වෙන නුවණ සම්මා දිට්ඨියයි. එවාගෙන ඒක නැවත නැවත ආන්නේ තියමු කරවන් ලබන්නේ සම්මා සංකල්පනාවයි. බණ පදිය ආන්නේ නූපං අකුසල් නූපදී යන, උපං අකුසල් දුරිමි යන, නූපං කුසල් උපදීන, උපං කුසල් වැඩෙන උසහායසිතේ තියෙන අවීරිය. ඒක සම්මා වායාමයයි. බණ ඇසීමේදී පෙළවෙන්නේ නැතුව සමාධිමත් වුණා වාගේ හිත සිහියෙන් පවත්වා ගැනීම කායානුපස්සනා සත්‍යයයි. කුසල සිත ගැනීම ඇති වෙන සොම්නසේ සිහියෙන් යුක්ත බැවින් වේදනානුපස්සනාවයි. කුසල සිත සිහියෙන් යුක්ත බැවින් චිත්තානුපස්සනාවයි. කුසල සිත ඉතිනිචායසක සිහියෙන් යුක්ත බැවින් ධම්මානුපස්සනාවයි. මේක සම්මා සතියයි. ජවන් සිතක් සිතක් ගානේ ඒකාග්‍රතාව පවතිනවා. කුසල සිතේ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ අනුව බැලීමේදී අපි මේ බණ කීමෙන් ඇසීමෙන් දෙපසින්ම සිදුවෙන්නේ මාර්ගාංග සිතේ වැඩීමයි.
සීලයක් සමාදන්ව සීලයක් ආවර්ජන කරනකොට මාර්ගාංග 6 වැඩෙනවා. මාර්ගාංග 6 කියන්නේ අර සීලාංග එකක් මේ පහට එකතු වෙනවා. යතනින් වාක් විරතියක් නම් එතෙන්දී සම්මා වාචා මාර්ගාංගය ඇති වෙනවා. කාය විරතියක් නම් එතෙන් සම්මා කම්මන්ත මාර්ගාංගය ඇති වෙනවා. ආජීව පරිශුද්ධ සීලයක් නම් එතෙන්දී සම්මා ආජීව මාර්ගාංගය පහළ වෙනවා. තුන එකවර පහළ වෙන්නේ එකක් තමයි එකවර ලැබෙන නිසා 6 ලැබෙනවා. මේවා වැඩෙනකොට පින්න තුනේ මුලින් සඳහන් කළ බෝධිපාක් ධර්ම 37 මාපේ වැඩෙනවා. මෙන්න මේක නිසා මේ ආර්ය සත්‍ය අවබෝධයට අපි චිත්තක්ෂණයක් ගානේ සමීප වෙනවා. ඒ කොහොමද? මේ මාර්ගාංග හා බෝධිපාක් ධර්මයන් සිටේ වැඩෙන්න වැඩෙන්න කල්ප කෝටි ගණන් සංසාරය අපට කෙටි වෙනවා. ජාත්‍ය ආදී සංසාර ගමන කෙටි වෙනවා. මෙන්න දුක්ඛ සත්‍ය අවබෝධයට සමීප වෙනවා. කල්ප කෝටි ගණන් සංසාරය ඈතට යන කෙලෙස් ස්කන්ධය අපේ කෙටි වෙනවා. අන්න සමුදේ සත්‍ය අවබෝධ වෙන හැටි. කල්ප කෝටි ගණන් ඈත ගිහිල්ලා දකින්න තියෙන නිවන අපට ලං වෙනවා. නිරෝධ සත්‍ය අවබෝධ වෙනවා. කල්ප කෝටි ගණන් ඈත ගිහිල්ලා මේ පරිපූර්ණ කරගන්න තියෙන මාර්ගාංග අපි චිත්තක්ෂණයක් ගානේ වැඩි දියුණු කරගන්න. ඒ මාර්ග සත්‍ය අවබෝධ වෙන හැටි. මේක නිසා අපි කුසල ධර්මයේ චිත්තක්ෂණයක් ගානේ සිදු කරන ලබන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වීමයි. එනිසා මේ බුද්ධෝත්පාද කාලයක චිත්තක්ෂණයක් තරම් කෙටි කාලයේ මිල කරන්න බෑ රංගුවන් වලින්. මාපලයෙන් මිල කරන්න බෑ. චක්‍රවර්ති රාජ්‍යයෙන් මිල කරන්න බෑ. සක්විතී සක්‍ය රජ පදවියෙන් මිල කරන්න බෑ. බ්‍රහ්ම රාජ පදවියෙන් මිල කරන්න බෑ. ඒක ජවන් සිතේ තියෙන සත්‍යය. එනිසා කුසල ජවන් සිතක ඇති සත්‍යයේ මේතරම් උදාරයි ශ්‍රේෂ්ඨයි. එනිසා අපි දවසේ අවදි උතම් ප්‍රතන් නිින්දට නැතුරු උත්සාහවන්ත වන්නට ඕනේ. හැම ඉරියව්වකම හැම ක්‍රියාවකදීම කුසල සිතින් කටයුතු කරන්න. ඒ සඳහා අපි අනුසති පුරුදු කරන්නට ඕනේ. අනුසති පුරුදු කිරීමේදී අපේ සිතේ සීලයක් වැඩෙනවා, සමාධියක් වැඩෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා. මේ අනුව තමයි මහා බෝසතාණන් වහන්සේ ගමෙන් භවයට භවයෙන් භවයට අතරක් නෑර උපනිශ්‍රේ සම්පන්නව ඇවිල්ලා බෝධි සම්භාර පුරාගෙන විෂ අසංග කල්පයක් කරන් දීර්ඝ කාලයේ ගෙවාගෙන මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුනේ. පසේ බුදුවරයන් වහන්සේලා දෙවා සංකේ කල්පනාක්ෂීකින් පසු වගේ පසේ බුද්ධත්වයට පත් වෙන්නේ මේ හිත පිරිසුදු කර ගැනීම නෙවෙයි. අග්‍රශ්‍රාවකයන් වහන්සේ ඒකාසංක කල්පලක්ෂයක්ම බෝධි සම්භාර පුරාගෙනයි අදසව තනතුරෙන් මේතර චිත්තසංතානය පිරිසිදු කරගන්නේ. මහාසාවකයන් වහන්සේලා කල්පලක්ෂයක් තිස්සේ මේ දිහිත දියුණු කරගෙන ඇවිල්ලායි මහාසාවක තනතුරෙන් අරිහත්ත්වයට පත් වෙන්නේ. සසු ආර්යයන් වහන්සේලාද කල්පලක් දහස් ගණන් තිස්සේ හිත දියුණු කරගෙන ඇවිල්ලායි ඒ උත්තරීතර මාර්ගඵල ධර්මයන් සාක්ෂාත් කරගන්නේ. මේ අපි සිතන්නේ නැතවන අපෙත් එසේ මෙසේ අය නෙමෙයි. සමාත කල්පසේ ගණන්, කල්ප දහස් ගණන්, කල්ප ලක්ෂ ගණන් ඈතින්දා පේන ඇති. අපේ නිවන් ගමනට අපේ පියවර නඟලා තියෙනයි මේ උපනිශ්‍රේ සම්ප්‍රත්‍යයතුව සීල රැකෙන්න ඉදිරිපත් වෙන්නේ, භාවනා කරන්න ඉදිරිපත් වෙන්නේ. එනිසා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම තාවකාලික බව තේරුම්ගෙන මේ තාවකාලික වූ නා අනේක විද ක්ලේශයන්ද පාත්‍ර වෙන විෂය වෙන මේ ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තර නිර්වාණය නැමැති වෙනස් නෙවෙන සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යම වූ සිටින් මේ සීල භාවනා පිළිවෙත් නඟට අපි යොමු සිටින්නේ බොහෝ කාලයක් සිට දියුණු කරගෙන මේ ඉසයි කියලා අපි හිතේ සොම්නස ඇති කරගෙන අදත් මේ දවසේදී උදේ පටන් මේ වෙනතුරු කය තන්පත් කරගෙන වචනේ තන්පත් කරගෙන සිත තන්පත් කරගෙන බලවත් ශ්‍රද්ධාවෙන් බලවත් ස්මෘතියෙන් බලවත් ප්‍රඥාවෙන් වීරියෙන් යුතුව මේ සීල භාවනා ප්‍රතිපත්තිය යෙදීම හේතුවෙන් අපේ సంతානේ වැඩනා වූ ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මය අපට ධ්‍යාන අභිඥා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් අවබෝධ කර ගැනීම දක්වා හේතු වේවා, වාසනාව වේවා, සියලු නිවන් සුව ප්‍රාර්ථනා කරමු.